සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. ප්‍රඥාවන්ත ජන සමාජයක් උදෙසා ධර්ම සම්නිවේදනය සිදු කරන බෞද්ධ අරූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපයයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළි අරගනිමින් ධම්සභා මණ්ඩපයට වැඩමකට වදාළ පොල්ගස්සෝවිට වෙණිවැල්කොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමීන්ද්‍රන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපි හාමුදුරනේ. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ තම සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ පාදුක්ක පොල්වත්ත හත්වන පටුමගේ අංක 48/7 නිවසේහි පදිංචි ජිනදාස රයිගම මහතා, එවැගේම කරුණා රයිගම මහත්මිය, ඉන්දක රයිගම මහතාත්, එවැගේම දිලිනි රයිගම මහත්මිය ඇතුළු පින්වත් පිරිස අද මේ ධර්ම දේශනාවේ තම සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා. ධර්මදේශනාව ශ්‍රවණයටයි සූදානම. ඊට පෙරාතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපි හාමුදුරනේ. දූ සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදන්තා.
ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඉන්ද්‍රිය සංවරේ භික්කවේ සති ඉන්ද්‍රිය සංවර සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති සීලං සීලේ සති සීල සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති සම්මා සමාධිති කාරුණික පින්වත්නි අද බෞද්ධයා මාධ්‍ය ජාලයේ රූපවාහිනී නාලිකාවෙන් කෙරෙන ධර්ම දේශනයක් ආරම්භ කරන අවස්ථාව. අද මේ ධර්ම දේශනයේ දායකත්වයේ දරන්නේ අප හිතවත් දායක දායිකා පින්වතුන් පිරිසක්. පාදුක්ක පොල්වත්ක හත්තන පටු මගේ අංක 48න් හත නිවසේ පදිංචි ජිනදාස රයිගම, කරුණා රයිගම, ඉන්දක රයිගම, දෙලිනි රයිගම යන මහත්ම මහත්මයෙන් ඇතුළු පවුලේ හැම දෙනා. ඒ පින්වතුන් කලක පටන් අද දිනට මේ ධර්ම දේශනය භාරගෙන ලොකු කැපවීමකින් යුක්තව මේ කටයුත්ත සිද්ධ කළා. ඔබ හැම දෙනාම අද මහා ධර්ම දානයක් මහා ධර්ම යාගයක් පවත්වන අවස්ථාව. මේ ධර්ම දේශනාව අතිවිශාල ජනතාවක් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ශ්‍රවණය කරන දේශීය විදේශීය වශයෙන් ඒ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කිරීමට මඟ පාදලා දෙන්න පහසුකම් සලස්සලා දෙන්නේ මේ දායක දායිකා පින්වතුන්. ලොකු කැපවීමක් කරලා තමන්ගේ වටිනා කාලය ගෙවලා වියහිදන් දරාගෙන මේ මහා උදාර මහඟු පින්කමක් කරන අවස්ථාව. බුද්ධ දේශනාවේ හැටියට අනෙක් අයට ධර්ම ශ්‍රවණය කරන්නට මඟ සලස්සලා දෙනවා. ඒක මහා උදාර පින්කමක් හැටියට සඳහන් වෙනවා. ආනිසංස කෙලවරක් නැති තා වටිනා පින්කම. මේ පින්කම දායක දායිකාවන්ට ඒකාන්තයෙන්ම ධර්මාබෝධය ලබන්නට උපකාරී වෙන. ඒ වගේම නුවණ ප්‍රඥාව වැඩිදියුණු කර ගැනීමට උපකාර වෙන. කවදහරි තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන
ඒ ශාන්ත ප්‍රණීත උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාව ගෙන දෙනවා. අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ ඒ නම් සඳහන් කළ පින්වතුන්ගේ පරම්පරාබල පරලෝ සැපත්වන ඥාතීන් සිහිපත් කරලා. ඒ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවයි. විශේෂයෙන් මව්පියන්. ඒ මව්පියන්ගේ ගුණ සමරමින් මව්පියන්ට පරලවින් සංග්‍රහවක් කිරීමේ කාරුණික හැඟීමෙන් තමයි අද මේ ධර්ම දේශනාව පවත්වලා පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා දරුවන්ගෙන් මව්පියන්ට ඉටුවේතු කරුණු පහක්. ඒවා විස්තර කරන්න නෙමෙයි පස්වෙනි කාරණේ. අථවාපන පේතානං දක්ඛිනං අනු පදස්සති කියලා. දෙමාපිය දරුවන් පෝෂණය කරනකොට අපේ මේ දරුවෝ අපි කවදා හරි මිය පරලව ගියහම අපට පිනක් දහමක්වත් කරලා පුණ්‍යානුමෝදනා කරයි කියන මේ බලාපොරොත්තුවෙන් දරුවන් පෝෂණය කරන බව බුදුරජාණන් වහන්සේ වදාළා. අනේ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කළ දෙන අවස්ථාව. තම දෙමාපියන් ප්‍රධාන කොට ඇති ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් තමන්ගෙන් සිද්ධ වෙන්න තියෙන වටිනා යුතුකමක් ඉෂ්ට කරන අවස්ථාව. ඒ නිසා අද මේ කරගන්න උදාර පුණ්‍ය බල මහිමේ හේතු කොටගෙන ඒ පින්වතුන්ගේ දෙමාපියන් ප්‍රධාන කොට ඇති සියලුම ඥාති වර්ගයාට යහපතක් වේවා. ඒ හැම දෙනාම සැපයෙන් සැපේට පත්වෙත්වා. නිවන් සුවයෙන් සැනසීම ළඟා කර ගනිත්වා කියලා අපි පළමු කොට පින් දෙනවා. ඒ වගේම මේ දායකත්වයේ දරණ පින්වතුන් පමණක් නෙමෙයි අද මේ ධර්ම මණ්ඩපයට විශාල පිරිසක් පැමිණිලා ඉන්නවා. ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවටත් ඒ ධර්මයට අනුව කටයුතු කරලා මේ නෛර්යානික සම්මයක් සම්බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාබෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා කියන පැතුමත් තබා ගන්නට ඕන. පින්වත්නි, අද ධර්ම දේශනේ සඳහා මාතෘකාවක් තබා ගත්තා. අංගුත්තර නිකායේ චක්ක නිපාතය කියන එකේ එන ඉන්ද්‍රිය සංවර සූත්‍රය කියන මේකේ ශීලේ පටන් රහත් බව තෙක් බුදුරජාණන් වහන්සේ මේ මග දේශනා කළා කියලා. අපි බලමු කොහොමද ඒවැ තියෙන අර්ථ කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉන්ද්‍රිය සංවරේ භික්කවේ සති ඉන්ද්‍රිය සංවර සම්පන්නත් උපනිෂ සම්පන්නං හෝති සීලං.
මේක අපේ සරල භාෂාවට යොදාගත්තාම මේ ඉන්ද්‍රිය සංවරය කියන එක සීල සම්පත්තියට උපනිශ්‍රය වෙනවා කියලා. සීලය සම්පූර්ණ වීමට සීලය සම්පත්තියට මේ ඉන්ද්‍රිය සංවරය කියන එක උපනිශ්‍රය වෙනවා. ඔය ඉන්ද්‍රිය සංවරය පිළිබඳව නිතර ධර්ම දේශනා කෙරෙනවා. ඒ නිසා ඒ ගැන මා දීර්ඝ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාම සැකවින් හිතා ගන්නකොට අපට තියෙනවා ඇස කන නාසය දිව ශරීරය හිත කියලා ඉන්ද්‍රියන් හයක්. මේ ඉන්ද්‍රියන් හයට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියලා හයක් වදිනව අරමුණු වෙනවා. මෙන්න මේ අරමුණු ලැබුණහම ඒ තමන්ට ලැබෙන දැනෙන අරමුණු පිළිබඳව රාගය ද්වේෂය කියන මේ කෙලෙස් උපදින්නට නොදී ආරක්ෂා කර ගැනීම තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. මේක විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාළ කාරණා. ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරය නිසා තමයි මේ සීල සම්පත්තිය සම්පූර්ණ වෙන්නේ කියලා දේශනා කළා. එතකොට මෙතෙන්දි තව අපිට ප්‍රශ්නයක් පැන නගිනවා. අපේ ගිහි පින්වතුන්ට මොකද්ද තියෙන ඉන්ද්‍රිය සංවරය කියලා. මේ භික්ෂූන් වහන්සේලාට වදාළ ඉන්ද්‍රිය සංවරය ගිහි පින්වතුන්ට කරන්න බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගිහි පින්වතුන්ට ඉන්ද්‍රියන් පිනවීම ගැන තහනමක් කළා නැහැ. දැන් විසාඛා, චූල සුභද්‍රා වැනි අය විවාහ වෙලා විසාඛාවගේ ධර්මණු බුරු පරම්පරාව විශාල ප්‍රමාණයක්. ආර්ය ශ්‍රාවිකාව. එහෙම තහනමක් නැහැ. හැබැයි තහනමක් තියෙනවා. ගිහි පින්වතුන්ට ඊටාම සරල වශයෙන් ඉන්ද්‍රියං පිනවීම, පංචකාම සම්පත් විඳීම තහනම් කිරීමක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. හැබැයි සතුම් මර මරා ඉන්ද්‍රියං පිනවන්න බෑ. හොරකම් කර කර දුරාචාරයේ දෙමින් බොරු කියමින් රාරක්කු බමින් කියන මේ පංච දුස්චරිත කරමින් ඉන්ද්‍රියම් පිනවන්න බෑ. අන්නේ පංච දුස්චරිතයන්ගෙන් වෙන් වෙන්නට ඕන. මේ පංච දුස්චරිතයන්ගෙන් වෙන් වෙනකොට ගිහි පින්වතුන් සෑහෙන ප්‍රමාණයකට ඉන්ද්‍රිය සංවරයකට පත් වෙනවා. අන්නේ එකයි ගිහි පින්වතුන්ට දේශනා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉන්ද්‍රිය සංවර සම්පන්නස්ස භික්කවේ උපනිස සම්පන්නං හෝති සීලං කියලා. මේ ඉන්ද්‍රියං සංවර කරගන්න තැනැත්තාට ඒක සීල සම්පත්තියට උපනිස්තරේ වෙනවා. හැම දෙනාටම භික්ෂූන් වහන්සේලාටත් අර කියන ලද ආකාරයට, ගිහි පින්වතුන්ටත් ඒ සරල වශයෙන් කියන ලද ආකාරයට තමන්ගේ සීලයට උපනිස්ත්‍රේ වෙනවා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක. ඊගාවට
බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සීල සම්පන්න තැනැත්තාට. සීලේ සති සීල සම්පන්නස්ත උපනිස සම්පන්නෝ හෝති සම්මා සමාධි. සීල සම්පන්න වුණහම ඒ තැනැත්තාට මේ සම්මා සමාධිය කියන එක, සම්මයක් සමාධිය කියන එක සම්පූර්ණ වෙනවා. මෙතන පුංචි කාරණයක් තියෙනවා, පසුව මතක් කරලා දෙනවා. ඊළඟ ප්‍රශ්නය, එතකොට සීල සම්පන්න භික්ෂුව හෝ භික්ෂුණී උපාසක උපාසිකා කාට වුණත් ලැබෙනවා මොකද්ද? සම්මා සමාධිය. සම්මයක් සමාධිය ලැබෙනවා මේ සීල සම්පන්නකම හේතු කොටගෙන. ඊළඟට තවදුරටත් බුදුරජාණන් වහන්සේ වදාරනවා සම්මා සමාධිම්හි සති. සම්මා සමාධි සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති යථා භූත ඥාන දස්සන. අන්න සම්මා සමාධිය සම්පූර්ණ වුණා යථා භූත ඥාන දර්ශනය කියන එක ලැබෙනවා කියලා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සම්මා සමාධි කියනකොට ඔය සාමාන්‍ය සමාධියක් පමණක් නෙවෙයි. ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි ආදි ධ්‍යාන තියෙනවනේ, ඒවා සමාධි. ඒ පමණක් නෙවෙයි. විදර්ශනා භාවනා කිරීමෙන් ඇතිවෙනවා සමාධියක්. ඒකට කියනවා විදර්ශනා සමාධි කියලා. මෙන්න මේ සමාධියත් එක්ක තමයි මෙතන අදහස් කරන්නේ. ප්‍රථම ධානාදී ඒ සමාධි, ඒ ප්‍රථම ධානාදී සමාධි ඇසුරු කොටගෙන ලබා ගන්න විදර්ශනා සමාධි. මේ දෙකම අදහස් කරනවා. මෙතනින් එහාට තමයි මේ දේශනාවේ ඩිංගක්. හොඳට මනස මෙහෙයවලා සිත යොමු කළා තේරුම් ගත යුතු කාරණා ටික තියෙනවා. දැන් මෙතන වදාලා යතහ භූත ඥාන දර්ශනය කිය සම්මා සමාධිය සම්පූර්ණ වෙන තැනැත්තාට යතහ භූත ඥාන දර්ශනය සම්පූර්ණ වෙනවා කියන යතහ භූත ඥාන දර්ශන අහලා තියෙනවා නේද ඒ වචනේ? යතහ භූත ඥාන දර්ශන ඇහුවට ඕකේ හරියට තේරුම දන්නේ. මොකද්ද යතහ භූත ඥාන දර්ශනය කියන්නේ? ඔන්නම් කියයි තත්වාකාරයෙන් දකිනවා කියලා, ඇත්ත ඇති සටියෙන් දකිනවා කියලා. එහෙම නේද දන්නේ? එහෙමයි දන්නේ. යථා භූත ඥාන දස්සන ඔයිට යඩේ පුළුල් තේරුමක් ඕකෙ තියෙනවා. ඔය පදේ බොහොම ලස්සනට අටුවාවේ විස්තර කරනවා. මොකද්ද? යථා භූත ඥාන දස්සනන්ති තරුණ විපස්සනා කියලා. අහලා තියෙනවද තරුණ විපස්සනා කියලා නමක්? ලදර විපස්සනා. අය විදර්ශනා භාවනාවේ තියෙන අවස්ථාවක් ලදර විපස්සනා, තරුණ විපස්සනා කියලා. අන්න ඒක තමයි මේ යතහ භූත ඥාන දර්ශන කියන එකෙන් අදහස් කරන්නේ. මේක බොහොම වටින අදහසක්, වැදගත් එකක්, මේ හිතට ගත යුතු, මතක තබා ගත යුතු. හැබැයි ඉතින් භාවනා කරන අයට හුඟක් ප්‍රයෝජනයි. භාවනා නොකලත් ඉතින් දහම් දැනුම ඇති කර ගැනීමට ප්‍රයෝජනයි.
ඊළඟට ඒක ටීකාවේ විස්තර කරනවා. මොකද්ද මේ තරුණ විදර්ශනාව කියන්නේ? ඥාන හතරක් ගැන විස්තර වෙනවා. තේරෙයිද දන්නේ නැහැ කියා දුන්නට. මනමද ඒ ඥාන හතර තමයි සංඛාර පරිච්ඡේද ඥානය, පච්චය පරිග්ගහ ඥානය, සම්මර්සන ඥානය, ඊළඟට මග්ගා මග්ගං වවත්තපෙත්තාටිත ඥානං කියලා හතරක්. ඔය විදර්ශනා භාවනා මාර්ගය ඔතනින් විස්තර වෙනවා. සංඛාර පරිච්ඡේද ඥානය කියන්නේ අපි භාවනා කරලා මේ අපේ ජීවිතය කොටස් දෙකකට වෙන් කරන්න ඕන. පරිච්ඡේද කරනවා කියන්නේ ඒකයි. මොනවද? නාම රූප කියලා භාවනා කරන අය දන්නවා. නාම රූප කියලා වෙන් කරනවා, පරිච්ඡේද කරනවා. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. හැබැයි ඒවා කවදා හරි ඕන කරනවා. කවදා හරි ඔතෙන්ට ගිහිල්ලා තමයි අපේ බලාපොරොත්තුවක් සපර කරගන්න පුළුවන්. නාම රූප පරිච්ඡේද ඥානය අපේ ජීවිතය නාම රූප වශයෙන් වෙන් කරගන්න. එතකොට සත්‍යය පුජ්ජලයයි කියන ඔය සේරම සංඥාවල් නැති වෙලා. ඊළඟ එක තමයි පච්චේ පරිග්ගහ ඥානය කියලා. අහලා තියෙනවා නේද මේ කාංකා විතරණ විසුද්ධිය කියලා? අහලා තියෙනවද? අන්න ඒකෙන් කරන්නේ මේ නාම රූපයන්ගේ හේතුන් හොයා ගන්නවා. මේ නාම රූප ධර්ම කියන ඒවා හේතුඵල ධර්ම පරම්පරාව. අතීතයේත් එහෙමයි, දැනුත් එහෙමයි, අනාගතයටත් එහෙමයි. අන්න ඒකට කියනවා පච්චේ පරිග්ගහ ඥානය කියලා. අන්න එතකොට තමයි අපේ හිත්වල තියෙනවානේ සැක සංකා. අහලා තියෙනව නේද බුද්ධ ආදී අටතන සැකය. අන්න එකක්. තව තියෙනවා සැක 16ක්. ඒවා කියන්න වෙලාව නේද? අතීතේ මම උන්නද නැද්ද ආදි වශයෙන් සැක 16ක්. ඔක්කොම 24ක් තියෙනවා. මෙන්න මේ සැක සංකා සේරම දුරු වෙලා යනවා මේ කියන පච්චය පරිග්ගහ ඥානය කියන අවස්ථාවට. ඔක්කොම දුරු වෙලා යනවා. අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රයේම තියෙන්නේ හේතුඵල ධර්ම පරම්පරාවක් කියන දැනීම අවබෝධය ලැබෙන. ඒකට කියනවා පච්චේ පරිග්ගා ඥානය කියලා. ඔය දෙවෙනි එක. තුන්වෙනි එක සම්මර්සන ඥානය කියලා. අපේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නැවත නැවත භාවනා කරන්න ඕනේ. ඒකට කියනවා සම්මර්සණය කරනවා කියලා. සම්මර්සන ඥානය. ඊළඟට හතරවෙනි එක තමයි මග නොමග දැනගෙන සිටි ඥානය. මේ භාවනා කරගෙන යනකොට ඔය ආලෝකාදී උපක්ලේශ පහළ වෙලා නොමගට යනවා. සමහර විට එතෙන්ට ගියාම මම ධ්‍යානයක් ලබලා මාර්ගඵලයක් ලබලා රහත් වෙලා කියලා රැවටීමටත්පත් වෙනවා. අන්න ඒක පහු කරලා ලබා ගන්න නුවණත් එක්ක මේ ඥාන හතර තමයි මේ යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ. තරුණයි දර්ශන. ඔන්න දැන් තේරුම් ගන්න. යථා භූත ඥාන දර්ශන කියන්නේ තරුණ විදර්ශනාව. තරුණ විදර්ශනාව කියන්නේ සංස්කාර පරිච්ඡේද ඥානය, පච්චේ පරිග්ගහ ඥානය, සම්මර්සන ඥානය, මගන මග දැනගෙන හිටින ඥානය කියන මේ හතර තමයි. එතකොට සම්මා සමාධිම්මේ සති, සම්මා සමාධි සම්පන්නස්ස, උපනිෂ සම්පන්න
හෝති යථාභූත ඥානදාත. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා යථාභූත ඥාන දස්සනේ සති. යථාභූත ඥාන දස්සන සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති නිබ්බිදා විරාගෝ කියලා. මේ ඔක්කොම ක්‍රමයෙන් රහත් භවතෙක් යන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් භාවනා කරනාට හුඟක් ප්‍රයෝජනයි. භාවනා නොකොලත් දහම් දැනුම ඇති කර ගැනීමට ප්‍රයෝජනවත්. මේ යථාභූත ඥාන දර්ශනය කියන එක නිබ්බිදා විරාග කියන මේ දෙකට උපනිස්තරේ වෙනවා. ඒකට හේතු වෙනවා කියලා දේශනා කරනවා. මේ නිබ්බිදා විරාග කියන එකෙත් හොඳ වටිනා අර්ථයක්. නිබ්බිදා විරාග නිබ්බිදාති බලව විපස්සනා ඥානං කියලා තෝරලා තියෙනවා. නිබ්බිදාව කියන්නේ නුවණින් කලකිරෙන. ඔය සමාධි දර්ශනා භාවනා කරන අය තමන්ගේ ජීවිතය ගැන භාවනා කරගෙන යනකොට මේවා ඔක්කොම ඇති වෙනවා නැති වෙනවා කැඩිලා බිඳිලා විනාශයටපත් වෙනවා ගත යුතු කිසිම සාරයක් නැහැ කියලා හිතන් නුවණින් කලකිරීමටපත් වෙනවා. නිබ්බිදා කියන්නේ ඒක තමයි. එතකොට නිබ්බිදාතේ බල වේපස්සනා ඥානං කියලා තෝරලා තියෙන බලවත් විදර්ශනා. ඒ බලවත් විදර්ශනාම කියන්නේ උද්‍යව්‍යඥානය, බංගඥානය, භයඥානය කියන මෙන්න මේවා. ඒ තුනම එකට ගන්නවා. ඒ ඥාන තුනම එකට ගන්නවා. බලවත් විදර්ශනාව. ඊළඟට ආදීනවානුපස්සනා ඥානය කියලා. මේ ජීවිතයේ ආදීනවේ දකිනවා. ඒකත් එකක්. ඊළඟට මුංචිතු කම්මතා ඥානය කියලා මේකෙන් මෙදෙන්න කැමති වෙනවා. ඊළඟට සංස්කාර උපේක්ෂා ඥානය කියලා. ඒ කියන්නේ හොඳට මදහත් බව ඇති වෙනවා. ඔන්න ඔය හතර තමයි බලවත් විදර්ශනාව කියලා අර්ථ විවරණය කරලා තියෙනවා. එතකොට අර කලින් කියාපු යථාභූත ඥාන දර්ශනේ කියන එක මේ බලවත් විදර්ශනාවට උපනිස්තරේ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරා. නිබ්බිදා කිව්වේ ඒකයි. ඊළඟට විරාග. විරාග කියන එක විරාගෝති මග්ගෝ කියලා තෝරලා තියෙනවා. විරාගය කියන්නේ මාර්ග ඥානය කියන එකයි. දැන් මේකේ මුල ඉඳන් එනකොට ඉන්ද්‍රිය සංවරය තියෙන තැනත්තාට සීලය සම්පූර්ණ වෙනවා. සීලය සම්පූර්ණ කරන තැනත්තාට සම්‍යක් සමාධිය සම්පූර්ණ වෙනවා. සම්‍යක් සමාධිය සම්පූර්ණ වෙන තැනත්තාට යථාභූත ඥාන දර්ශනය කියන එක සම්පූර්ණයි. යථාභූත ඥාන දර්ශනය කියන එක සම්පූර්ණ වෙන තැනත්තාට නිබ්බිදා විරාග. මෙන්න මේක සම්පූර්ණයි. නිබ්බිදා කියලා කියන්නේ නුවණින් කලකිරීම. ඒක අර ඥාන හතරක් ඇටියට විස්තර කළා. විරාගෝති මග්ග. විරාග කියන්නේ තමන්ගේ මාර්ගය යම්කිසි මාර්ග ඥානයක් පාළක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා නිබ්බිදා විරාගේ සති. නිබ්බිදා විරාග සම්පන්නස්ස
උපනිස සම්පන්නං හෝති විමුක්ති ඥාන දස්සනං කියලා. ඔය අවසාන පදපේදී. අර කියාපු නිබ්බිදා කියනේ නුවණින් කලකිරීමත් විරාග කියන මාර්ගයත් පහළ වෙච්ච තැනැත්තාට ඊළඟට මොනවද ඇති වෙන්නේ? විමුක්ති ඥාන දස්සනං. විමුක්ති ඥාන දස්සන. ඔය පාලි පද මේ ශ්‍රාවකය බොහොම අහනවා නොඑක්වර. විමුක්ති ඥාන දස්සන. දැන් විමුක්ති කියලා කිව්වේ මිදීම. දැන් මේ විරාග විමුක්ති කියන දෙකෙන් අදහස් කරන්නේ මාර්ගයයි ඵලයයි. විරාග කියනවා මාර්ගයට, විමුක්ති කියනවා ඵලයට. මාර්ගඵල දෙක තමයි එතනින් අදහස් කරන්නේ. ඊළඟට විමුක්ති ඥාන දස්සන. මේ ඥාන දස්සන කියන එකේ තව තේරුම් සමූහයක් තියෙනවා. මකද්ද මේ ඥාන දර්ශන කියලා කියන්නේ? දැන් කවුරු හරි සමාධි විදර්ශනා භාවනා මාර්ගයේ ගමන් කරලා යම් දවසක යම් අවස්ථාවක මාර්ග ඥානයක් පහළ වුණා නම් ඊට පැත්තේ ඇති වෙන ඥානවලට තමයි මේ විමුති ඥාන දස්සන කියලා කියන්නේ. එතකොට හැම ආර්ය ශ්‍රාවකයෙක්ම මේ ඥාන දර්ශන ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන ඒවට පත් වෙනවා. කවුරු හරි මාර්ගඵලයක් අවබෝධ කර ගත්තා නම් මම මේ මාර්ගයෙන් ආවා කියලා ඒ මාර්ගය නැවත සලකා බලනවා. ඊළඟට මම මේ වගේ සංසිඳීමක් ලැබුවා කියලා ඵලය නැවත සලකා බලනවා. මේ වගේ ආනිසංසයක් ලැබුණා කියලා නිර්වාණය නැවත සලකා බලනවා. එතකොට මාර්ගයයි ඵලයයි නිබනයි මේ තුන නැවත සලකා බලන එකට කියනවා ඥාන දස්සන කියලා. ඒ විතරක් නෙමේ, මම මෙච්චර ප්‍රමාණයක් කෙලෙස් ප්‍රහාණය කළා, මෙච්චර ප්‍රමාණයක් මට ඉතිරිව තියෙනවා කියලා මේ පුජ්‍යලයා නැවත සලකා බලන. ඔන්න ඔය ටිකට තමයි ඥාන දර්ශන කියලා කියන්නේ. සෝවාන් පුජ්‍යලයාට පහක් ලැබෙනවා, සකෘදාගාමි පුජ්‍යලයාට පහක් ලැබෙනවා, අනාගාමි පුජ්‍යලයාට පහක් ලැබෙනවා 15යි, රහත් පුජ්‍යලයාට ඉතිරි කෙලස් නැති නිසා 4යි ලැබෙන්නේ, 19ක් වෙනවා. මෙන්න මේම තමයි මේ ඥාන දස්සන කියලා මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරයේ ඉඳලා රහත් භවතෙක් යම්කිසි ප්‍රතිපදාවක් දේශනා කළා. පළමුවෙන්ම ඉන්ද්‍රිය සංවරය. ඇස් කන් ආසාදේ ඉන්ද්‍රියන් සංවර කරගත්තහම ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ සීල සම්පත්තිය සම්පූර්ණ වෙනවා කියලා. සීලය හොඳට සම්පූර්ණ කරනවා. සීලය සම්පූර්ණ වෙනවා කියන්නේ අර අෂ්ටාංග වලින් යුක්තව සීලය ආරක්ෂා කරගන්නවා. අඛණ්ඩ අච්ඡිද්ද අසබල අකම්මාස බුද්ධිස්ස අපරාමට්ඨ විඤ්ඤුප්පසත්ත සමාධි සංවත්තනික කියලා අංග 8ක් තියෙනවා. ඒවා විස්තර කර දෙන්න වෙලාව නෙමෙයි. අන්න ඒවායින් යුක්තව සීලේ ආරක්ෂා කළාම සීල සම්පන්න වෙනවා.
සීල සම්පන්න වෙනකොට තමයි අර ඊළඟට සම්මයක් සමාධිය ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඉතින් අපට ප්‍රශ්නයක් පැන නගිනවා, සීලයෙන් කොහොමද හිත සමාධිවන්නේ කියලා. ඒකට නිදසුනක් වශයෙන් ගත්තහම දැන් ලිපේ ගින්න අඩුවෙන්න අඩුවෙන්න ලිපෝඩ තියෙන භාජනේ උතුරායාම අඩු වෙනවා. ගින්න වැඩි වෙන්න වැඩි වෙන්න උතුරායාම වැඩි වෙනවා. ඒ වගේ සීල සංවරය මේ ඇති වෙනකොට, කය වචන දෙක හොඳට සංවර වෙනකොට හිතෙත් එක්තරා ප්‍රමාණයක සංසිඳීමක් ඇති වෙනවා. ඒකයි මේ සීලයෙන් සම්මයක් සමාධිය ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට සම්මයක් සමාධිය ඇති වෙනවා. එතන කලිනුත් මතක් කළා, ඔය ප්‍රථම ධානාදී සමාධියක් ගැනම නෙමෙයි මෙතන කියන්නේ. ඒ සමාධියත් ඊළඟට විදර්ශනා සමාධිය කියන මේ දෙකම මෙතන අදාළයි. අන්නේ දෙක නිසා තමයි මේ යතහා භූත ඥාන දර්ශනය කියන එක පහළ වෙන්නේ. යතහා භූත ඥාන දර්ශනේ පහළ වුණාම තමයි නිබ්බිදා විරාග කියන මේව ඇති වෙන්නේ. ඒ දෙක පහළ වුණාම තමයි විමුක්ති ඥාන දර්ශන කියන මේ ගුණ පහළ වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවේදී ඉන්ද්‍රිය සංවරයේ ඉඳලා රහත් භවතෙක් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව දේශනා කරා. ඊළඟට අපි ඒ ගැන තව පොඩ්ඩක් හිතලා බලන්නට ඕන. මෙතන ප්‍රධාන කාරණේ තමයි මේ විදර්ශනා භාවනාව කියන එක. විදර්ශනා භාවනාව, සමාධි භාවනාව, විදර්ශනා භාවනාව කියලා දෙකක් තියෙනවා. සමාධි භාවනාවෙන් මොකද කරන්නේ? හිත එක්තැන් කරනවා. එහෙම දුවන පණින හිත එකතැන් කරනවා සමාධි භාවනාව. විදර්ශනා භාවනාවෙන් මොකද කරන්නේ? තමන්ගේ ජීවිතය පිළිබඳව හොඳ අවබෝධයක් ලබනවා. නිවැරදි අවබෝධයක් ලබනවා. ඉතින් මෙන්න මේ සමාධි විදර්ශනා මාර්ගයේ ගමන් කළාම තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණා ටික ලබන්න පුළුවන්. පළමුවෙන් යම්කිසි භාවනාවකින් හිතේ තැම්පත්කම ඇති කරගන්නට ඕන. හිත එකඟ කරගන්නට ඕන. හිතේ සමාධිය ඇති කරගන්නට ඕන. උපචාර අර්පණා සමාධි කියන ඒවාන් තමන්ට පුළුවන් තරමින් ඒව ඇති කර ගන්නට ඕන. ඊගාවට මේ තමන්ගේ ජීවිතයේ පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් භාවනා කරන්නට ඕන. තාවෙදියකින් කියනවා නම් ඇස කන නාසය දිව ශරීරයේ හිත කියන මේ දොරටු හයට හමුවන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේ අරමුණු අනිත්‍ය ආදී වශයෙන් සලකමින් භාවනා මානසිකාරේ පවත්වන්නට ඕන. ඉතින් අන්න ඒක තමයි මේ යා යුතු මාර්ගය. මෙන්න මේ මාර්ගයේ ගමන් කළාම තමයි අර බුදුරජාණන් වහන්සේ වදාළ යතහා භූත ඥාන දර්ශනය, ඊළඟට නිබ්බිදා විරාග, විමුක්ති ඥාන දර්ශන කියන
මේ ගුණ ලබා ගැනීමට හේතුවයි. ඉතින් පින්වත්නේ, අපට ලැබිලා තිබෙන කාලය දැන් අවසන් වෙනවා. අද මේ ධර්ම දේශනාවේදී දින්ගක් ගැඹුරු ගතියෙන් යුක්ත තමයි. නමුත් සමාධි විදර්ශනා පිළිබඳව තමයි විස්තරයක් කරන්නට යෙදුණේ. ඉතින් හැම දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරව භක්තියෙන් ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඉතා වටිනා කුසලස්කන්ධයක් මේ හැම දෙනාම සිද්ධ කරගත්තා. මේ පුණ්‍ය ධර්මයන් ඉතා වටිනා පුණ්‍ය ධර්මයන් මේ බුද්ධ ශාසනය. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම ධර්ම පූජා පැවැත්වීම ආදී වශයෙන් ඉතාමත්ම වටිනා පුණ්‍ය රාශියක් හැම දිනාම සිද්ධ කරගත්තා. මේ පුණ්‍ය ධර්මයන් තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවලට අනුම අවසානයේදී සාන්ත අමා මහ නිවන් දකින්නට හේතු ආසනාව ගෙන දෙනවා. අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය පාදුක්ක පොල්වත්ත හත්තනපට්ටු මගේ අංක 48-7 නිවසේ පදිංචි ජිනදාත රයිගම, කරුණාරයිගම, ඉන්දකරයිගම, දිලිනි රයිගම යන මහත්ම මහත්මයෙන් අතුළු පවුලේ ඥාතියෝ. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු තමයි පාදුක්ක මොරගහ තැන්න ශ්‍රී මහා විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට අපි මේ කරගන්නා උදාර පුණ්‍ය ධර්මයන් හිමි වේවා කියන කල්පනා. ඒ වාගේම පරලෝ සැපත්තුණු රයිගමගේ පිරිසප්පු මහතා, ජයකොඩිගේ සොයිදහාමි මහත්මිය, ඇලපාතගේ පොඩිසිඤ්ඤෝ මහතා, කේ.පී. කරෝහාමි මහත්මිය, රයිගමගේ නෝමිස්සිඤ්ඤෝ මහතා, රයිගමගේ ජිනසේන මහතා, පුංචිසිඤ්ඤෝ අපතන්ත්‍රේ මහතා, ඇල්පිනෝනා කොතලාවල මහත්මිය, සෝමසිරි අපතන්ත්‍රේ මහතා, ගුණසේන රාජපක්ෂ මහතා, චන්ද්‍රසිරි සේනානායක මහතා ඇතුළු පරම්පරාවේ මියගිය ඥාතීන් සිහිපත් කරලා ඒ හැම දෙනාටම සිතක් ශාන්තියක් යහපතක් වේවා කියන පැතුමෙන් අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ අවස්ථාවේදී අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීම ආදී වශයෙන් සිද්ධ කළා උදාර කුසල ධර්මයන් පාදුක්ක මොරගහයේන ශ්‍රී මහා විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාටත් හිමි වේවා. රයිගමගේ පිරිසප්පු මහත්මා ප්‍රධාන කොට ඇති නම් සඳහන් කළේ තමන්ගේ පරම්පරාවල මිය පරලොව ගියා වූ සියලු ඥාති වර්ගයාටත් මේ පින් හිමි වේවා. ඒ හැම දෙනාම සුවපත් වෙත්වා. කෙළවර නිවන් සුවයෙන් සැනසීම ළඟා කර ගනිත්වා. දැනට සුජීවත්ව සිටින මෑණියන් අතුළු පවුලේ ඥාති හිතවත් සියලු දෙනාටත් මේ ධර්ම දේශනාව සවන් දීමට පැමුණු හැම දෙනාටමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් මේ පින් බලයෙන් මේ කටයුතු තව තවත් හොඳින් කරගෙන යාමට ශක්තිය ධෛර්යය සැලසේවා. ඔබ හැම දෙනාටමත් මේ උදාර පුණ්‍ය බලයේ හේතු කොටගෙන ඉතා ඉක්මනින් උතුම්
අමාමහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියන පැතුම කරා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්කන්තු ත්වං සදාති.